ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයාගේ ඝාතනය සුළුපටු විදිහට තකන්න පුළුවන් සිදුවීමක් නෙමෙයි. ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ අපට බරපතල ඇඟහිරි වැටෙන ආකාරය අත්දැකීමක් මේ තුල ඇති වෙලා තිබෙනවා. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මේ විදිහට වයර් එකක් බෙල්ලට හිර කරලා මරලා දාන තැනට පත් වෙනවා කියන්නේ බොරැල්ල කනත්ත කියන්නේ මහ විශාල සෙනගක් එහෙට මෙහෙට යන තැන. එතන මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියන්නේ අපට බොහොම භයානක තත්වයක් පෙන්නුම් කරන්නේ. බයිසිකලයකින් ඇවිල්ලා පාතාලේ මිනිස්සෙක් මරනකොට මැරෙන්නේ ජීවිතයක් වුණාට ඒ විදිහේ ඝාතන රැල්ලකට වැඩිය කොළඹ හතේ ව්‍යාපාරිකයව ඝාතනය කිරීම කියන එක අපිට ටිකක් දරුණුවට දැනෙන්න පටන් ගන්නෙ අපි හීනෙන්වත් මෙවැනි සිදුවීම් අපේක්ෂා නොකරන නිසා සහ ඔහුවත් මේක හීනෙන්වත් අපේක්ෂා නොකරන නිසා. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ට මහතා ඝාතනයට අදාළ වැදගත්ම තොරතුරක් දැන් මේ වන විට හෙළිදරව් වෙලා තිබෙනවා. ඒ තමයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු පිළිබඳ කතිකාව තිබුණා. දැන් අනාවරණය වෙනවා කවුරුන්ද මේ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයා හමු වෙන්නට හිටි. මේ වෙද්දී දිනේෂ් ශාෆ්ට මහත්තයාගේ ලේකම්වරයා යම් ප්‍රකාශයක් පොලිසියට සිදු කරනවා. ඒ තමයි ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා හමු වීමට ශාෆ්ට මහතා අපොයින්ට්මන්ට් එකක් දාගෙන තිබුණා. නැත්තම් යම් ආකාරයේ හමු වීම සඳහා සියල්ල සූදානම් කරගෙන තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව කියන විදිහට මේ කාරණය යම් ආකාරයක මූල්‍යමය සිදුවීමක් පාදක කරගෙන සිද්ධ වෙන එකක්. මිට කලින් වීඩියෝ අපි ගෙනාවා 1400ක ගනුදෙනුවක් පිළිබඳ පුළුල් කතිකාවක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක බ්‍රයන් තෝමස් සහ ස්කාෆ්ට මහතා අතර දිනේෂ් ශාෆ්ට මහතා අතර සාකච්ඡාව ඇතිවෙන්නේ මේ මූල්‍ය සිදුවීම අදාළව. ඉතින් පොලිසිය දැන් මේ වෙනකොට මේ ඔස්සේ ප්‍රශ්න කිරීම සිදු කරන්නට පටන්ගෙන තිබෙනවා. බොරැල්ල කනත්ත අසලදී තමන්ගේ මෝටර රථේ බැඳ දාලා තියලා අවසානයේදී රෝහල් ගතව දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබද්දී තමයි දිනේෂ් ශාෆ්ට මරණයට පත්වන්නේ. මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ දිගින් දිගටම සිදු කරමින් පවතිනවා. ඔහුට ඇති වෙලා තිබුණු තුවාල මොනවාද? ඔහු මරණයට පත්වන්නේ කුමන හේතු සාධක නිසාද? මේ සියල්ල පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙද්දී සියල්ල මෙහෙයුම් කටයුතු සිදු කරනවා. විශේෂයෙන්ම මේ වන විට CCTV දත්ත සහ ෆෝන් රෙකෝඩ්ස් දුරකථන දත්ත වාර්තා පරීක්ෂා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අනුව මේ වෙද්දී මූලික පරීක්ෂණවල ක්‍රියාවලියක් විදිහට වාර්තා වෙන තොරතුරු තමයි බොරැල්ල සෙමෙට්‍රියකට නැත්නම් බොරැල්ල කනත්ත පැත්තට කාර් එක එන්නේ ෆාම් රෝඩ් එකේ ගේට් එකෙන් තමයි මේ හරහා එන්නේ. පොලිසිය හොයාගන්නවා මේ කා පාක් එක අසල මොකද්ද සිද්ධ වුනේ කියන කාරණය පිළිබඳ මේ වන විට යම් ආකාරයකින් පරීක්ෂණ දිගින් දිගටම සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම තමයි ඔහු ගෙදරින් යන්නේ දවල් දෙකට විතර. දවල් දෙකට විතර ගෙදරින් පිට වෙලා ගිහිල්ලා 3 විතර වෙනකොට තමයි දෙකක් තුනක් අතර වෙලාවෙදී තමයි ඔහු ෆ්ලවර් රෝඩ් එකේ ගෙදරින් පිට වෙලා යන්නේ. එතනින් පස්සේ ඔහුගේ ලේකම්වරයාට කියනවා ද බ්‍රයන් තෝමස් මේ කියන මේ ක්‍රිකට් විචාරකයව ඔහු හම්බ වෙන්න යනවා කියන කාරණේ. ඔහු මේ වෙනකොට බිලියන 1.4ක ලෝන් එකක් ඔහුගෙන් අරගෙන තිබෙනවා. ඒ ලෝන් එක පාදක කරගෙන තමයි මේ ලේකම්වරයාට දන්වලා තියෙන්නේ ඔහු හිටපු ක්‍රිකට් විස්තර විචාරකයව හම්බ වෙන්න යනවා කියලා. 1400 කතාව ඇත්ත. 2021 දී මේ බ්‍රයන් තෝමස්ව අත්අඩංගුවට ගන්නවා බිලියන 1.4ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් මේ පැමිණිල්ල යොමු කරන්නේම දිනේෂ් ශාෆ්ට විසින්. එක CID 8 2019 මාර්තු 20 වෙනිදා දිනේෂ් ශාෆ්ට ගොනු කරනු ලබනවා. හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙක් මුළු රටම දන්න කෙනෙක්. ඔහු තමයි මේ මූල්‍ය වංචාවට අදාළව ප්‍රධාන චූදිතයා විදිහට පත් වෙලා මේ පැමිණිලි කිරීම සිදු වෙලා තිබෙන්නේ. ඔහු මොහුගෙන් ලෝන් එකක් ඉල්ලලා තිබුණා. ඒ තමයි තවත් සමාගමක ආයෝජනය කිරීමේ අපේක්ෂාවෙන් තමයි. ඒ අනුව ඒ අපේක්ෂාවෙන් තමයි මේ බිලියන 1.4ක් දෙන්නේ. මේ පැමිණිල්ල 2019 මාර්තු 20 කරාගෙන් පස්සේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. ඒ අනුව බ්‍රයන් තෝමස්ව අපපිට නිදහස් කිරීමත් සිද්ධ කරලා තිබුණා. දිනේෂ් ශාෆ්ට කියන්නේ තමන්ගේ දුරකථනයට ආන්ස නොකර ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි එදා ඔහු දුරකථනයට ආන්ස කරේ නැහැ. ඒ අනුව තමයි GPS තාක්ෂණය ඔස්සේ කරන සිග්නල් එකකින් තමයි බිරිඳ දැනගන්නේ දිනේෂ් ශාෆ්ට මේ වෙනකොට ඉන්නේ බොරැල්ල කනත්ත කියලා. ඒ අනුව සේවකයෙකුට දැනුම් දෙන ආයතනයේ ඉන්න ඒ ඔහුත් එක්ක මේක පරීක්ෂා කරලා බලනවා. ඒ ඔස්සේ පරීක්ෂා කිරීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට තමයි බොරැල්ල කනත්ත ගාව කාර් එකේ බැඳලා දාලා තියෙද්දී ඔහුව හම්බ වෙන්නේ. ඉතින් මේ වෙනකොට
පුළුල් පරීක්ෂණ දියත් වෙනවා ඒ වගේම තමයි බ්‍රයන් තෝමස්ට රටින් පිටවීම තහනම් කරලා තියෙනවා සහ බ්‍රයන් තෝමස්ගේ දුරකථනය මේ වෙනකොට පොලිසිය බහරට අරගෙන මේ දුරකථන දත්ත පරීක්ෂා කිරීම දැන් ආරම්භ කරලා තිබෙනවා ඉතින් මේ වන විට මේ සියලු සිදුවීමුත් එක්ක බොරල්ල කනත්te හිටපු සේවකයෝ ප්‍රකාශයක් කරලා තියෙනවා මේ මෝටර රථයේ අසල ඉඳලා යම් පුද්ගලයෙකු ගිහින් තියෙනවා ඒ පිළිබඳවත් මේ වෙද්දි තොරතුරු යම් ආකාරයකින් ඔවුන් හෙළිදරව්වක් කරනවා ඉතින් දැන් ඝාතනය පිළිබඳ විමර්ශන සිදු කරමින් පවතිනවා රටක් විදිහට අපි බරපතල භයානක තැනක ඉන්නවා මේ වගේ සිදුවීම් සිද්ධ වෙනකොට ඔබට මට ඇඟහිරි වැටෙනවා ඒ කියන්නේ මේ විදිහේ අනාරක්ෂිත සමාජයක් ඇතුළේ අපි ජීවත් වෙනවද කියන කාරණය බොරල්ල කනත් ආශ්‍රිත ප්‍රදේශය කියන්නේ දවල්ද රෑද කියලා නෑ එක විදිහටම ජනාකීර්ණ වෙච්ච ප්‍රදේශයක් මේ වගේ ප්‍රදේශයක මේ වගේ දෙයක් සිද්ධ කරන්නට ඍජුව මැදිහත් උනේ කවුරුන්ද කියන එක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඉතින් ඒ නිසා සමස්තයක් විදිහට අපි සියලු දෙනාම දවන්ත බීතිකාවක තමයි මේ මොහොතේ පසු වෙන්නේ සහ අපි හැමෝම මේ සිදුවීම පිළිබඳ බලා සිටිනවා මොකක්ද මේකට ගන්න පුළුවන් ක්‍රියාවලිය කියලා. දැන් බ්‍රයන් තෝමස්ගේ සිදුවීමත් එක්ක බ්‍රයන් තෝමස්ට රටින් පිට වෙන්න තහනම් කළා දුරකථන මාර්ග පරීක්ෂා කිරීම සියල්ල කටයුතු සිදු වෙනවා වගේම එහෙමත් නැතිනම් මේක වෙනස් ප්‍රමාණයකට රැගෙන යන ඝාතනයක් කියන දේ පිළිබඳවත් ප්‍රශ්න කිරීම සිදු කළ යුතුව තිබෙනවා. ඉතින් බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකථනයේ පොලිසිය බහරේ තියෙන්නේ. ඔහු සම්බන්ධයෙන් දැන් මූලික පරීක්ෂණ ආරම්භ වෙනවා. හැබැයි මෙතන තවත් කතාවක් තියෙනවා. මේ බ්‍රයන් තෝමස් මහතා එදා සම්පූර්ණ දවසේම ගෙදර රැඳී සිටියේ කියන තොරතුරත් මේ වෙද්දි වාර්තා වෙලා තියෙනවා. ඉතින් දිනේෂ් ෂාෆ්ට් ඝාතනය බ්‍රයන් තෝමස්ට රටින් පිටවීම තහනම් කිරීම බ්‍රයන් තෝමස්ගේ දුරකථනය පොලිසියට බාරයට ගැනීම මීට කලින් බ්‍රයන් තෝමස්ට එරෙහිව බිලියන 1.4ක වංචාවක් කළා කියලා පැමිණිලි කර තිබීම මේ සියලු සිද්ධීන් එකදාමයට ගත් විටදී කුමකින් කුමක් සිදු වේද අපි සියලු දෙනා දැස් දල්වාගෙන බලා සිටිමු අපි ඔබට පණිවිඩයක් කියන්නට ඕනේ මේ මොහොතේදී මොන ප්‍රශ්න ආවත් මොන දේ සිද්ධ වුණත් ඔබ මෙහෙම දෙයක් කරන්න ඕනේ හැම තැනකදීම ඔබ පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න. හේතුව තමයි කිසිම වෙලාවක කිසිම විදිහකින් පැටලෙන්නට යන්න එපා. මොකද මිනිස්සු ඉන්නේ ලොකු පීඩනයක. මිනිස්සු ඉන්නේ ලොකු ප්‍රශ්න ගොඩක. ඒ නිසා සමහර බොහොම වචනෙන් දෙකින් කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න අද වෙනකොට විසඳ ගන්න මරණය මිනි මැරීම කියන දේ තෝරගන්න තරමටම මිනිසු දැඩි පීඩනයක ඉන්නේ. ඒ නිසා ඒ තැනට නොයන්නට ගෙදරින් එළියට බහලා ගමනක් ගිහිලා ආපහු ගෙදරට එනකම් පුළුවන් තරම් මිනිසුත් එක්ක සුහදව ඉන්න බලන්න මොන ප්‍රශ්න ආවත් ඉවසීම ප්‍රගුණ කරගන්න. අපි මේ විදිහටම ඔබට ලැබෙන තොරතුරු